I'm <laughs> sorry. සමන්තා චක්කවාලි සුුවත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් බුනිරාජස්ස සුනන්තු සග්ගමොකදන් ධම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සබෙනකාලු අයං බදන්තා ධම්ම සබෙනකාලු අයං භදන්ත නමුටස්සෙ භගවෙෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතුෝ අරහතු සම්මා සම්බුද්ධස්ස නමුටස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස ඊවෙමීවකු භික්ගවීතා භික්කුණුණිය නන්ද කස්සදම්ම දේසනාය අත්හමනෝජේව පරිපුන්න සංකපපොතිී ශ්‍රද්ධාවන්ත පින්වත්න්නේ ප්‍රඥානාලිකා වොස්සේ විකාසනය කරන මේ ධර්මානු ශාසනාවශත්‍රපනය කිරීමට අයි මේ සැද හැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම රද්ධාාවෙන් සූදානන්ම සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වය භාරගෙන කටයුතු කරන්නේ හොරන ගෝනපොල කුඹුක නැගෙනහිර අංකකසිය හත B දරන ස්ථානයේ පදිංචේAD වීරරත්න මහාත්මා එ වගේම AAD නිසන්සලාදියනය සහ ලි වසන්ත කොඩිතු අක්කු බෑනනුවන් විසින්. ඒ ඇත්තු බොහෝම ්‍රද්ධාවෙන් නුත්තව දායකත්තයේ භාරගෙන සිද්ධ කරන ධර්ම දේශනාව මලාපොරොත්තුවන්නේ මීට වසරකට පෙර. එනම් දිදාස් විසිය එකේ ජනවාරි මාස නමවන දින පරළුවසපත්වන්ටේ දුණු ක්්‍රිශ්්‍රාමලත් පාඨසාලාචාරය, CD ආරිය වඩන මැනියන්ට මපින්ං අනුමෝදන් වේවා. භභගාමී සසර සුකි සුවපත් භාවයට පත්වේවා ඉතාමික්මං භවේකදීම සසර දුකින් මිදීමට මේ සියලු කුසල් හේතුවාසනාවේවා කියන පාර්ථනාවත් එවාගේ මීට තෙමසකට පෙර පරලුවසපත්වන්ටේ දුණු AAD වීරරත්නපියයණන්ගේ සහෝදරයෙක්කු AAD පියසේන මහත්මාටත් මේපින් අනුමෝදන් වේවා ඒවාගේම උතුම් ධර්ම දේශනාමය කුසලේ මීට මත්තෙන් පරලොව සැපත්වන් ේදුණු CCDR වඩන මෑණියන්ගේ දෙමවුපියන් ඒවාගේම සහෝදර සහෝදරියන් නැතුළු පරලො සැත් සීලූම ඥාතීතමිත්‍රාදීන්ටත් AAD වීරරත්නපියාණන්ගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් නැතුළු. සියලූම ඥාතීතමිතරාදීන්ටත් ලලිත් වසන්ත මහාත්මාගේ පාර්ශවේ පරලොව සැපත් සියලූම ඥාතහිතමිත රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා භවගාමී සසරසුකසූ පත්භාවයට පත්වේවා. එවාගේම AAD වීරරත්න පියාණන් පේදාශ කොඩිතුවක්කු පියාණන් පියසීලි රණ සිංහමෑණියන් එවාගේම ගෙසඳි කිත්මිනි සංගිත දියනිය ඇතුළු පවුලේ සෑමදනාටමත් ඥාතහිතවතුන්ටත් උතුමති විදරත්නය නන්ත ගුණ බලයෙන් සේලු යහපත වේවා වාගේම ගෝනපොලො කුමුක සුදර්සනාරාමාධිපති ඔළබොඩුවේ වජරඥාන නායක ස්වාමීඉන්ද්‍රයණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩවාසය කරන සියලූම සාවාමීන් වහන්සේලාටත්. ධර්මස්ශ්්‍රවනය කරන ලක්ව සිලෝ වච සියලු දනාටමත් නිරෝගි සම්පත්තිය දිගාසරි සම්පත්තියල බේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පිංකම. තින් පින්නතුන් මාතෘකා වැහැටියට සඳහන් කොට තිබෙන්නේ මජිම නිකායේ නන්දකෝවාද සූත්‍ර දේශනාවෙන් මේ ධර්මානු ශාසනාව සිද්ධ කරන්න පුළුවන්නන් හොඳයි කියලා. ඒ අනුව පිනතුනේ අද ධර්ම දේශනාව හිමාතෘකාව නන්දකෝවාද සූත්‍රය බොහෝම ලස්සන දේශනාවක් නන්දක කියල කියන්නේ මේ සූත්‍රය පුරාම කතා කරන සාමීන් වහන්සගේ නම ඕවාද කියල කියන්න පින්නතුනි අවවාද නන්දක ඕවාද නන්දකෝවාද එහෙමයි සූත්‍රය හැදන්නේ. මේ සූත්‍රයේ ආරම්භ වෙන්න පින්නතුනිි මෙහෙමයි බුදුරජාණන් වහන්සේ වැඩහිටිය සැවැත්නවර ජේතවනාරාමේ එදා මහා ප්‍රජාපති ගෝතමි තෙරණිය ප්‍රධානකොට ඇති භික්ෂූන් භික්ෂුණීන් පන්සීයක්. බුදුරජාණන් වහන්සේ ගෙන් අවවාද ලබාගන්න ධර්මාණු ශාසනාවක්ෂශ්‍රවණය කරන්න ඇත්තු පන්සීයම පෙන්න්නතුනි ජේතනාරාමයට ආවා දැ මතකතයාගන්න මේ පන්සයෙන් එක්කනෙක්කත් පෙන්නතුනි රහත් අත්තේයට පත්වෙලා නෑ භික්ෂුුණීන් එනම් මේ සූත්‍රය විශේසයි පෙන්න්නතුනි හේතුව තමයි භික්‍ෂුණීන් පන්සීයක් රහත් තත්ත්වයට පත්කරපු දේශනාවක් තමයි නන්දොකෝවාද සූත්‍රය කලා කියන්නේ තින් ප්‍රාපති ගෝතමිය ජේතනාරාමයට භික්‍ෂුුණීන් පන්සීයක් එක වැඩම කළා භාගතුන් වහන්සේට ආරාධනා කලා ස්වාමිණි භාගතුන් වහන්ස අපිට අවවාද කරන සේක්වා. අෂ්ට ගරුධර්ම පැනවීමේදී බුදුරජාන් වහන්සේ වදාලා පින්නතුන්ට මතකයි භික්‍ෂණියකට බෑ භික්‍ෂුවකට අවවාද කරන්න. භික්ෂූන් විසින් දෙෙන අවවාද භික්ෂණීන් පිළිගතයුතුයි. එනි බුදුරජාණන් වහන්සේට මේ දේ හැමදාම කරන්න බැරි නිසා භාගතුන් වහන්සේ කීප නමකට පත්කල තිබුණ කීප නමක් පත්කල තිබුණ භික්‍ෂණීන්ට අවවාද කරන්න දැන් අපේතුවොත් සතියට දවස් හතන ඒ දවස් හතන හත්නමක් පත් කල තිබුණා. තින් බුදුහාමුදුරුවෝ ආනන්ද හඳුරුවන්ට කතා කල්ලා අහනවා ආනන්ද අද කාටද බලන්න කිව්වා භික්‍ෂණීන්ට බණ කියන්න තියෙන්නේ නද හාමුදුර ආනන්ද හාමුදුරුවෝ කිෙව්වා බුදුරජාණන් වහන්ස අද නන්දක සාමීන් වහන්සේට තමයි භික්ෂණීන්ට බන කියන්න තියෙන්නේ. එම් ආනන්ද නන්දකටෙන්න කියන්න කිව්වා. දෙැ ආනන්ද හාමුදුරුව ජේතනනාරාමි පුරාම පින්නතුනි නන්ද හාමුදුරුව හයනවා නමුත් නන්දක හාමුදුරුවු නැහැ. නැතුව නෙවේ පින්නතුනි ඉන්නවා නන්දක හාමුදුරුවෝ අක ැති පින්නතුනිි භික්ෂණීන්ට බන කියන්න. හේතුව වෙන මොකක්කන් නිසානෙ වේ නන්දක හාමුදුරුවන්ගේ ගිහිකාලේ පුරාණ පාද පරිචාරිකාවත් මේ භික්ෂන් භික්‍ෂුණීන් පන්සේ අතර පැවිදි වෙලා ඉන්නව පෙන්න්නතුනි දැම් මෙත නැබිලින බහන්න. නන්ද කාමුදුරු කල්පනා කලා දැම්මම් භික්‍ෂුණීන්ට බණ කියන්න පටන්ගත්තොත් අනිත් සාමීන් වහන්සේලා මට කියාව අයෝ තාමත් නන්දකට බැරි වඋනානේ ගිහි කාලේ පුරාණ පාධි පරිචාරිකාව ඇතහැරගන්න තාමත් ළඟතියාගෙන බණ කියනවන කියලා මේ දෝසාරෝපන යහන්න වෙයිදෝ කියන දේ නිසා තමයි වන්වහන්සයක මැති වෙන මකුත් නිසා නෙවෙයි දැම්පින්නතුනි දැම්පින්වත්න මේ භික්‍ෂුණීන් පන්සීයත් ඒවාගේම පිනතුන්ට මත කඇතිේ රෝහිනී නදිය ජලය බෙදාගන්න බැරුව සාක්ති්‍යවන්සයයි කෝලිවන්සේ අතර යුද්ධ පටන් ගත්තා. ඒ යුද්ධට සාක්‍යවන්සයෙන් කුමාරවරු පන්සීයි කෝලිවන්සයෙන් කුමාරවරු පන්සීයි ආවේ රෝහි නදියයට යුද්ධ කරන්න. මේ කාරංචුණු බුදුරජණන් වහන්සේ රෝහිනේ නදයට වැඩම කරලා මේ දෙගොල්ලොන්ටු පින්නතුනි බනකෙවවා. ඒ බණකී අවසන් උුණට පසේ යුද්න අතර කළා. හැබැයි සාක්‍යවන්සෙන් යුද්ධට ගිය කුමාරවරු එක්කෙනෙක්ත් පෙන්න්නතුනි ආපහු මාලිගවලට ගියනෑ කාතකද ගිය බුදුරජාණන් වහන්සේත් එක්ක. එතකොට තමයි පින්නතුනි කුමාරිකාවරු පන්සීක් තනිවුුණේ. අන්නේ තනිවුුණු කුමාරිකාවරු පන්සීයත් එක්කරගෙනවිල්ල තමයි ප්‍රජාපතියේ ගෝතුමය පින්නතුන දා පැවිදිවුුණේ. එදා උපසම්පදා වනේ එවාගේම ඒ යුද්ධට ගිය කුමාරවරු පන්සීෙන් එක්ක නෙත් තමයි කවුද නන්දක හාමුදුරුවෝ ඒ කුමාරුවරු පන්සය බුදුහාමුදුරුවෝගාවව පැවිදිීව වුණා ඒවාගේ පින්න තුනි කුමාරිකාවුරු පන්සීයත් අරගෙන ප්‍රජාපති ගෞතමිය මහනකමිල්ලන්න බුදුරජාන් වහන්සේගාවට ඇල්ල මේ කුමාරිකාවරු පන්සීයත්තකමයි පවිදිියවුණේ. දෙැන් එතකොට පින්නදුට මේ කතාව තේරෙනවා නන්දක හාමුදුරුවෝ දන්නවා මගේ ගිහිකාලෙ පුරාණ පාද පරිචාරිකාවත් අද ඇවිල්ලින්නව මෙතන බණහන්න. ඉතිං ආනන්ද හාම්දුරුවෝ බුදුරජාන් වහන්සේට කිව්වා මීනි භාගතුන් වහන්ස නඳද කහාමුදුරුව භික්‍ෂණීට බන කියන්නක්ක මැති. කෙසේ හෝ වේවා පින්නතුන් අන්ද හාමුදුරුවට අඩගහලා බුදුරජාණන් වහන්සේ කියනවා නන්දක භික්‍ෂුණීන්ට බණ කියන්න අදෝබේ දවසයි එනිසා මට මේදේ සෑමදාම කරන්න අපහසු නිසා තමයි මන් භික්‍ෂූන් වහන්සට මේක බෙදලතුන් එනිසා නන්දක මඟහරින්ටපා භික්ෂණීන්ට බන කියන්න පින්වත්න නන්දක හාමුදුරුවෝ භාගතුන් වහන්සේක කීමට කිව්වා බුදු හාමුදුරුවෝනේම බණ කියන්න හැබැයි මේ ජේතනාරාමි බැකිව්වා එනම් කොහිත පුළුවන්. භාගතුන් වහන්සේ මේ ඇත්තන්ට භික්‍ෂුණීන්ට වෙන් වඩින්න කියන්න රාජකාරාමයට. රාජකාරාමය යන පිනතුනි කොසල් ලජ්රු හදු පසලක් රාජකාර කොසලදජරුත් පන්සලක් හැද ඇතම රජකාාමේ එඒ රජකාරාමයට එන්න කියන්න බුදුහන්නේ මම රාජකාාමයට ගිහිල්ල මෙඇත්තන්ට බන කියන්නම් කියලා එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතිය ගෝතමයට කියනවා පුංචියම්මා කුමාරික මේ මේ භික්‍ෂුණීන් පන්සේයත් එක්කර ගෙන රාජකාරාමයට වඩින්ට මම තව සුළුමොහොත්තකින් නන්දක සාමින් වහන්සේ වන්නම් කිෙව්වා පින්ඳතුන නන්දක හාම් දුරුවු අත්ත දුතියෝ අත්ත දතිවක කියන්න දෙබන්නෙක් ඇතුව. ඒ කියන්නේ භික්‍ෂුණීන්ම එකනෙ කාන්තාවන් විතරයින්න පෙන්න්නතුනි මෙතන. එනිසා නන්දක හාමුදුරුවෝ තනියම කියන තවත් පිරිමිියෙක් එක්කයි නන්දක සාමීන් වහන්සේ පින්නතුනි රාජකාරාමයට වැඩම කළේ භික්ෂණීන්ට බන කියන්න. පිඇති නන්දක හාමුදුරුවන්ට කොච්ච ලස්සනට බණ කියන්න පුළුවන්ද කියන්නේ. දවසක් නන්දක හාමුදුරුවෝ භික්‍ෂුණන් වහන්සේ ට පෙන්න්න තුනි බණක් කියනවා. ඒ බණ කියන වෙලාවේ, භාගතුන් වහන්සේ විහාරය දොරටුව ළඟ ඉඳගෙන හිටගෙන පින්නතුනිි බැහෙවා නන්දහම්දුරු දැම් බන කියනවා බන කියනවා බණ කියනවා ඉවරයක් නෑ නැවතින් ලක්නෑ දිගටම කියනවා තැම් බුදුහම්දුරු හිටගෙන විහාර ඟ දරටුව ඟ දැවඋන්වහන්සේ පිටත් රිදෙනවා උන්වහසේ කරපදති බුදු හමුදුරො කරපදේ තමයි උගුර පාදල පින්නතුනි මේ සාාලාවට වැඩම කලා ඩම කල බදු හාමුදුරු කියනවා නන්දක බනටිකනං හරීම හොඳයි කිව්වා. එවුනාටිකක් දික වැඩිකිව්වා. නන්දක බනත් කියන්ට ඕනේ සීමාවක් ඇතුව කිව්වා. එකඒ කියන්නේ මේ මනසර දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා පින්නතුනිී. අරපි කියන්නේ අතරහුනත් පඩිපුර කනකොට තිිත්‍රවවා කියලා. ඒවගේ තමයි බනත් වැඩි කියෙනෙක නෙවෙයි ඒකේ ප්‍රමාණය දැනගෙන එකන්නේ කෙනෙක්ගෙ මනසට දරන්න පුළුවන් ප්‍රමාණයටයි පින්නතුනි. දේශනාව කරන්නට ඕනේ ති නන්දක හමුදුරුව දේශනාව නරකයිනවේ පෙන්න්නතුනි දේශනාව වෙලාවේ සීමක්නේ දිගටම නන්ද හඳුර බන කියරවා. ඉති එසේ ෝවේවා පෙන්න්නතුනි මේ සිද්ධිය මක්ල නද හමුදුරුවන් ේතරම් ලස්සන නඳදක හඳදුරගේ බන භාගතුන් වහසේ පම පින්නතුන හල තියනවා ශවනය කලලා තියෙනවා. නන්දක හාමුදුරුව රාජකාරාමයට වැඩම කරලා දකිනකොට ික්‍ෂුණනීට හා පුදමාකාර සතුටක් ඇතිවුුණේ අනේ අදාපිට බණ කිය නන්දක හාමුදුරු නේද කියලා පෙන්වත්න නන්දක හාමුදුරුවෝ දේශනාව පටන්ගන්න කලින්ම භික්‍ෂුණීගෙන් අහනවා භික්‍ෂුණීන්ට කියනවා නැගැනිවරුණ ලස්සනාමන්ත්‍රණයක් නැගැනිවරුණ අදමම දර්ම දේශනාව කරන්නේ නිකම්ම නිකන් දේශනාවක් හැටියට නෙවෙයි අදමන් දර්ම දේශනාව කරන්නේ සාකච්ඡාවක් හැටියට එනිසා මේ දේශනාව කරගෙන යනකුට මාත්‍යක සම්බන්ධ වෙන්න. එක යන්නේ දේශනාව තේරෙනව නම් තේරනව කියලා කියන්න තේරේ නැත්තං තේරෙන් නැහැ කියලා කියන්න. හැබැයි යම්කවිසි සැකයක් විමතියක් මේ දේශනාව කරෙහි මේ ධර්මකරුණු කරෙහි යම් කිසිගෙනකට ඇතිවුණොත් ඒ කාරණාවෙනකාගෙන්වත්තහන් දෙපා. ඒ මගෙන් මහලා මෙතැන්දි විසඳගෙන යන්නකෙව්වා පොරුන්දු කරගත්තා. මේ වාමික භක්ෂණනි හන්සලත් පිළිතුරදුන්න නන්ද කාම්මුදුරු වහනවා පිින්ිතුන්දම් මතකතයාගන්න මේ දේශනාව කරනකොට මේ භික්‍ෂණීන් පන්සීයෙන් එක්කනෙක්කත් රහත්වෙලා නෑ. සමාරු සෝවාන් සර සමාරු සකුරදාගාමි මේ වගේ තත්වයන්ට පත්වෙලා තිබුුණ නමුත් කිසිමගෙනෙ ක්‍රහත්වෙලා නෑ. එනිසා මේ සූත්‍රයේ විසේ සත්වය තමයි භික්ෂණීන් පන්සීයක්. රහත් තත්හයට පත්කරපු සූත්‍රයත්තමයි පින්නතුන නන්ද කොවාද සූත්‍රය කළ කියන්නේ. නන්දක සාමීන් වහන්සේ හනවා නැගෙනවරුණ චක්කුම් නිච්චංවා නිච්චාත. මේ ඇස නිත්‍යය දනිත්‍යයයිද. අනිච්චම් බන්තය මේ සා නිත්‍යයයි. යම්පනා දුක්කංවා සුකංවාතේ යමක් අනිත්තනං දුකයිද සැපයිද දුක්කම් බන්තේ සාමිනියක දුකයි. ම්පා නිච්චං දුක්කං විප්‍රනාාම ධම්මන් කල්ලනුතන් සමනු පස්සතුන් ඒසෝ ම ඒසෝම මස් මේ සෝමය යත්තා අතේ. යමක් කනිත්තනං දුකනං වෙනස්සෙන වනං ඒක මම කියල හෝ මගේ කියල හෝ මගේ ආත්මය කියල හෝ ගණඩ පුළුවන්ද. නොෝහේ තම්බන්තේ සාම නිහෙම ගන්ඩ පුලුවන්කමක් ඇත්තනේ. ඇයි එහෙම ගන්න බැරි එහෙම ගන්න බැරි මට ඕන විදිහට මේක පවත්වන්න පුළුවන්කමක් නැතනි. නදකමුදුර වහනවා නැගැනිවරුණී දැ මේ මම අහනිසා උත්තර දෙනවද එහමැත්තං එක තරුම් කරගෙන උත්තරදනවද. නෑ ස්වාමීණ නන්දක සාවාමීන් වහන්ස අපි දන්නව කොහොමත් මෙය සනිත්‍යයයි කියලා. මේ කටටාවට උත්තර දෙන දෙයක් නෙවෙයි අපි අවබෝධ කරගෙනමයි, අවබෝධයෙන් යුත්තවමයි, නියමාකාරයෙන් සියල්ල දැනගෙනමයි අප මේ උත්තර දෙන්නේ. පින්නතු ්‍ය අනිත්‍යයදිග හනකට අනිත්්‍යය කියනවා දුකදගෙ හනකොට දුකයි කියනවා එහෙම නෙබේ මේ අවබෝධකින් උත්තර දෙෙන්නේ මේ විදියට නන්දක සාමීන් වහන්සේ ආධ්‍යාත්මික ආයතන හය ගැන මහනවා මොනෝද පින්නතුනි අධ්‍යාත්මික ආයතන හය ඇස කන නාසය දිව සරියරයේ සහ මනස මේව තියෙන්නේ අපි ළඟ ඉට පස නන්ද කාමුදුරු වහනවා නැගැනිවරුනි රූපං නිච්චංවා නිච්චාති. මේ රූපේ නිත්‍යය ද නිත්‍යයයිද. අනික්්චම් බන්තේ මේ රූපයත් ත නිත්‍යයයි. යම්පනා නිච්චං දුක්කංවා සුකංවාත. යමක් කනිත්තනම් දුකයිද සැපයිද. දුක්කම් බන්තේ සාමිනිිය එක දුකයි. යම්පනා නිච්චං දුක්කං විප්‍රනාාම දම්මං කල්ලනුතං සමුණු පස්සසිතුන්, ඒසෝම ේසෝවමස් මේසෝම යත්තාාති. යමක් කනිත්තනං දුකනං වෙනස්සෙනවනං ඒ මම කියලහෝ, මගේ කියල හෝ මගේ ආත්මය කෙල හෝ ගණට පුලුවන්ද. නොහේ තම්බන්තේ ස්වාමිනහෙම ගණට පුලුවන්කමක් ඇත්තෙන හැ. මේ විදියට පිනතුනි බාහිර ආයතන හය පිළිබඳවත් අනවා. මොනවද. බාහිර ආයතන හය තමයි රූප ශබ්ද, ගන්ද රස ඉස්පරිස දම්ම. මේ බාහිර ආයතන හය. දැන් පින්නතුන් දන්නවා ආධ්‍යාත්මික ආයතන හයතියනෙ අපිළඟ. බාහිර ආයතන හයතියන්න පින්නතුනි බාහිර ලෝකය තුළ. මේක දෙකක්ද එකක්ද මේක පින්නතුනි දෙකක්. නමුත් දෙකක් කොට තිබුණු දේ එකක් කොට ගත්තේ පෙන්න්නතුනි අපි විසින්මයි. දැන්ඒක වෙන්කරගන්න බැරුව මේ දුක් විදින්නේ. ඇස ගනුදනු කරනවා පින්නතුන රූපත් එෙක්ක. කන ගනුදෙනු කරනව පින්නතුනි ශබ්දත් එෙක්ක. නාසේ ගනුදනු කරනව ගඳ සොෝදත් එක්කය. එතකොට හවරුත් අපි දන්නවා ඇහැතියෙන්නේ අපි ලඟනම් රූපතියන්නේ බාර ෝකය තුළනං මේක පෙන්න්නතුනිවෙං වසයෙන් තියන එකක්. නමුත් ඒක බැදීමක් ඇතිවෙන්නේ එකතු වීමක් ඇතිවෙන්නේ ඇලීමක් ඇතිවෙන්නේ ඒ රූපය මම මගේ මට අයිතිය කියලා ඒක යම්කසිගෙන ගන්නවනන් පින්න තුනි අන්නෙ දාට රපේ ැර ලීමක් ඇති වෙනවා. දෙ අපි හර බහෝදේනාාවලත් පින්නතුනි සාමීන් වහන්සලා අපි කියලා තියෙනවා එක කියන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරනවා කළුගුණෙක්කඉන්නවා සුදුගුණෙක්කඉන්නවා. පිනතුනි කළුගනා සුදුගනාට සංයෝජනයිද නෑ සුදුගනා කළුගනාට සංගෝජනයිද නෑ. හැබැයි මේ කළුගනයි සුදුගනයි දෙන්නා පින්වත්න කම්ඹයක් කරගෙන ලනුවක් කරගෙන අප දෙමේ දෙන්න එකට බඳනවා. තැන්ගහිම් බැන්දොස් සංගයෝජනයිද? දැන් සංගයෝජනයි. ඇයි මේ දෙන්න එකට බැඳලනි. යම් බෙලාවක මනුස්සේ පින්නතුනි මේ කළුගුණගේ සුදුගුණගේ කබේ කපනවා. ලනුව කපනවා. කැපූට පස් දැන් සංගයෝජනයක් තියෙනනවද. දැන් සංයෝජනයක් නෑ. දැන් කළුගනාා යන්න පින්නතු නියවට ඕන පැත්තේ. සුදුගනා යන්න යුට ඕන පැත්තේ. එවගේ දැම් පුළුවන්න්නම් කියන්නකෝ. මේ ඇස රූපයට සංගියෝජනයිද නෑ. ඇසර සංගයෝජනයිද නෑ. එනම් ඇසත් රූපයත් දෙකේකට බැන්දොත් දැන්සංග යෝජනයිද දැන් සංයෝජනයි. එනම් යම්කිසිකෙනෙකුට පුළුවන්න්නම් ඇසත් රූපයත් අතර තියෙන මේ තුෂ්නා බන්දර නමැති කම්ඹය තීක්ෂණ ප්‍රඥාවෙන් කපලා අයින් කරන්න අන්න එදාට ඇහැ රූපත් එක කරන ගණු දෙනූ නතර කරනවා. අ එදාට මේ කන සබ්දත්යක කරන පින්න තුනි ගණු දෙන නතර කරනවා. බොහෝම ලස්සනයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ උපමාටික භාගතුන් වහන්සේ පැහැදිලි කරන මෙ උපමාටික හරිම ලස්සනයි පෙන්වත්න්නේ පිනතුන් අහලා ඇති පල ගැටිය. මේ පළගැටිය කියන සතා පහන්දැල්ලට පින්නතුනි හරි අසයි. දකිනකුට ඒ පළගටියගේ හැට පුදුමාකාරලකු ආස්වාදයක් දයනවා සතුටක් දයිනවා ඒ සතුට වැඩිකමට ආස්වාදය වැඩිකමට පළගටිය කරන්න එමොකද මේ පහන්දලට පයිනවා ඒ පනින්න පින්නතුන යොග විනාසයට එතකොට පළගෙටියා පහන්දැල්ලට ආස කරලා හැපිණිවන්න කියල හිතාගෙන ඒකට පැනලා ජීවිතයේ විනාස වෙන්න වගේ තමයි මේ ලෝකෙ සත්වය නුත්මහණෙෙන ඇස පෙනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාසස්වභාවයට පත්වෙනමකුවා. ඊළඟට පින්නතු නිකන පින්වත්නී වැද්දෝ කැලෑවිදගෙන පිමිණව වස්තන රුරාවයක් වස්න රුඩාවේ කියල කියන්නේ බටලාහඬට. මේ බටන හඬ පිමිණකොට මේ කහන්න හරි ආසයි පින්නතු නිමෝ මහෝ මොකද කරන්නේ ද කොඩදාගෙන මෙතිෙන්ටෙනවා. ඒකන බටලාහට ටිකටික ලං වෙනවා. ලංගනාට පස්සේ වැද්ද මොකොද කරන්න ඒ තලයක් කරගෙන බිදිනවා. දෙැ මවා මොකක් පිනවන්නදගිය කනපිනවන්න. කනපිනවන්න ගිහිල්ලා මවා විනාසස්වභාවයට පත් වනාසේ මහනෙලි මේ ලෝක සත්වයනොත් කනපිනවන්න ගිහිල්ලා නිකන්නිරුණේ විනාශස්වභාවයට පත්වනමැකව්ග. ඊළඟට පින්නතුනි නාසේ උපමාව තමයි ති සමහර කාලබලට ඇතුන්ගේ මදගලනවා. ඒ මදගලනකොට අපිට ගඳයි නමුත් මීීමස්සන්ට සුවඳයි. මීීමෙස්ස මොකද කරන්නේ නාසය පිනවන්න කියලා හිතාගෙන ඇතාගේ කණය ගිහිල බානවා. ඇතා කන්ෙක හොලොඕනකොට කම්පල පහර වැදිලා මීීමෙස්ස මරණයට පත්වෙනවා. මීමෙස්සා අන්න නාසය පිනවන්න කියලා හිතාගෙන. ඒම කලාට එහෙම කලාට පස්සේ විනාසස්වභාවයට පත් වනාසේ මේ ලෝක සත්වයනුත් නාසේ පිෙනවන්න ගිහිල්ල මහණනේ විනාසස්වභාවයට පත්වෙනම එක ව්වා ඇස කණ නාසේ ඉළඟට දිව මහනිනිි මේ ගංගාවල ඇලදොළවල මාලුන්ට කොච්චර කන්න දේවල් තිබුණත් කන්නෙම අර බිලිකොකුටමුණුප ගැඩි වෙලා නැතම් පණවා මේ මාලුවා මොකක් පිනවන්නද මේ දිව පිනවන්න දිවපෙනවන්න ගිහිල්ල මාලුවා විනාසස් ස්වභාවයට පත් වනාසේ මහණෙන මේ ලෝක සත්තුවයනුත් දිව පෙනවන්න ගිහිල නිකන් නිකරනේ විනාසස්භාවයට පත්වෙනැකවවා. ඊට පස්සෙ කය බුදුහාමුදුරු දේශනා කරනවා ඇතෙක් කැළෑඇවට යනවා ඇතක් කැෑබට ගිහිල්ල පින්නතුනි ඇතින්නක් එක යාලු වෙනවා. යාළු වෙලා මේ දෙන්න හොඳයට කයත් පිනවගන්නවා කයත් පෙනවගෙන ආපහු පින්නතුනි ගමටෙනවා මටාවට පස්ස මිනිසු නිකන් ඉන්න කොටන් අද න්නවා මිනිස් වඩකර ගන්නවා. අර ඇතට නිකං ගන්න බැරුව කළෑවට ගිහිල්ලා ඇතින්නක් එක යාලු වෙලා ඒ මදිවට කයත් පිනවගෙන ගමටවිල්ල මිනිස්සුන්ට කොටු වෙලා කොටන් අදින්නසේ මහනෙනේ මේ ලෝක සත්තුවය නොත් මේ කය පිනවන්න ගිහිල නිකන් නිකරුණේ විනාසස්භාවීට පත්වනම කව්වා. එතකොට පින්වත්න මෙන්න මේ මාටික හොම ලස්සනයි තැන් තේරුම් ගන්ටෝනනි නන්දක සාමීන් වහන්සේ මෙයහන්නේ ඇස අනිත්‍යයි ද අනිත්‍යයයි කිව්වා. රූපනනිත්‍යය ද අනිත්‍යයයි කිව්වා. හනම් ඇසත් අනිත්තනං රපත් අනිතත්්‍යනං පින්නතුනි කනත් අනිත්තනං ශබ්ද අනිත්තනං එනිසා ආධ්‍යාත්මි කායතනහයක් අනනිත්‍යයි බාහිර ආයතනහයක් අනිත්‍යයයි අවස්ථාවකති බුදු හාමුදුරු දේශනා කරන මහණනේ මිනිස්සු මේ රූපේ බිතරක් මම්මගේ කියලා ගත්තනම් මට ඒත්කමක් නෑ. මොකද රූපේ මංමගේ කියලා ගත්තට කමක් නෑ එකත්මික දේක ඉවරයින්නේ. නමුත් මනස ආත්මී වසයෙන් ගත්තොත් ඒ එකත්මිකද පෙන් නතු ඉර වෙන්න. ඒක තමයි භව භවයට භව භවයට යන්නේ. එනිසා දැන් අපි අපවත් වනා මෙතනි මේ රූපේරයි ොත් අපේ නසිවර වෙන්නේ. ඇත් මරුනොත්තුනනි ඔය රූපේ බරයි නමුත් ඔ ඇත්තන්ගේ මනසිවර වෙන්නේ. ඒ මනස දෙක කියන්නේ රූපේ මම්මගේ කියලා ගන්න එකක හොඳයි කියනෙ නිවේ පෙන්වන්නේ. රූපේ මම්මගේ කලා ගත්තත්කමක් නැහැකුවෝ මොකොද එකත්මක දිවරයි න එක. නමුත් ඒ රූපයේ එකත්මික දිවරුණාට මනස එකත්මයක දෙ පින් උතු නිර වෙන්නේ. ඒක භවෙන් භවයට යනවා. එනිසා, බදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක තුන්ආකාරයි ඒ තමයි දුක්ක දුක්ක විප්‍රනාාම දුක්ඛ සහ සංකාර දුක්ක. දුක්ක දුක්කේ කියලා කියන්න පන තුනි එදිනිදා ජීවිතය ගතකන්නකොට ඇති වෙන කටුක වේදනාවට කියනවා දුක්ක දුක්කය කියලා. විප්‍රනාාම දුක්කය කියලා කියන්නේ පබතින තත්ව වෙනස් වෙනවා තැන් කලකදි මේස්ත එක පේනවා කලගෙදි නොපි යනවා කලෙද සුද වෙනවා. අන්න ඒ මොන දුකද විපරනාාම දුක්කය සංකාර දුක්කයේ කියකන්න පෙන්වත්න මේ ස හේතුන් නිසා හටගෙන තිෙන්නේ හේතු ඔහු සි වෙනකොට පින්නතුු පලයත්ත හු වෙනවා. මෙයාත්ම මේ වගේ ලස්සන ඇස්තකක් ලැබුණට ඊළඟ ලැබනත් ඊළඟාත් මේ වගේස්තකක් ලබන්න ඊට අදාළ වෙන කුසලේ පෙන්න්නවතුන නිියාත්මක කරන්නඕනේ. මෙයාත්ම මේ ජීවිතේ මේ වගේස්තක ලබුණන ට අදාල වෙන කුසලේ පෙන්න්නවතු නිගියාත්ම කරපු නි. ඉළඟාත්මිත් මේ වගේ මස්ි කල බන්න ඊට අදාළ වෙන පින්වතුනි කුසේ මේ ජීවිතය කරන්නට ඕනෑ. එනිසා හේතු අහසි වෙනකුට පින්නතු පලයක් අහෝසි වෙනවා මේකට කැන සංකාර දුක්කය කියලා දැන් නන්දක සාමීන් වහන්සේ භික්‍ෂුණීන්ට කරන මේ ධර්ම දේශනාව පින්වත්න අයිළඟට අහනවා නැගැනිවරුණ ක්කු ඤ්ානං නිච්චංවා නිච්චාතයේ මේ චක්කු විඤ්ඥානය නිත්තය තනිතය දෙග ලෝවා. චක්කු විඤ්‍යානයේ අනිච්චම්න්තය අනි්චම්බන්තය සාමින චක්කු ්ානය තනිත්්‍යයයි. යම්පනා නිච්චං දුක්කංවා සුකංවාතේ යමක් අනිත්තනං දුකයි දෙසපයිද දුක්කම්බන්තේ සාමිනියක දුකයි. යම්පනනා නිච්චං දුක්කං විප්‍රනාාම දම්මන් කල්ලනුතන් සමනු පස්සිතු ඒසෝම මේසුව මස් ේසුම අත්ත අතේ කනනිත්තනං දුකනං වෙනස්සනවනං ඒක මම කියල හෝ මගේ කියල හෝ මගේ ආත්මයකල හෝ ගණඩ පුලුවන්ද නෝ හේතම් බන්තේසාම නිහම ගණ් ලුවන්කමක් ඇත්තෙනෑ ඇයි ඒ ගන්න බැරි ඒම ගන්න බැරි හේතුව තමයි පෙන්වත්න්නේ ඒක මට ඕන විදියට පවත්වන්න පුලුවන්කමක් නැත නිසා දැවන මතකතයාගන්න ඇසත් අනිත්‍යයි ඇසර දගෙන රූපත් අනිත්‍යයි චක්කු විඤඥායත් අනිත්‍යයයි න්දක සාමීන් වහසේ බොහෝම ලස්සන උපමා දෙකක් කියනෝ පෙන්නතුන මෙ මේකට නැගනිවරුණ මේ ලෝකයේ යමෙ කියන ඔන්න පහනක්ති යෙනවා එයා කියනවා මේ පහන්න තත් අනිත්‍යයි තිරේත් අනිත්‍යයි වැටියත් අනිත්‍යයි හැබැයි මේ පහනින් නෙකුත්වෙන ආලෝකය නම් නිත්තයි කළ යමෙ කියන්න බොළවා. ඒ කියමන සැබෑ කියම නද නැද්ද වාමිනියය කියමන සබෑැ කියනක් නෙවේ මොකද පහනත් අනිත්තනක් නන්දක හාමුදුරුවනේ තෙලුත් අනිත්තවනක් තරෙත් නිත්තනං ආලෝකී විතරක් නිත වෙන විදික් නෑ. නැග නිවරුණ ඒ වුනාට මේලෝක සමහරු කියනවනේ ඇසත් අනිත්‍යයි රූපත් අනිත්‍යයයි හබැයි චක්කු වි්ඥානයනක් නිතයක යමයි කියන්න පොළුවන්. ඒ කියන සැබෑ කියන නවේ චක්කු විඥාය විතරක් නිත වෙන විදි නැහැ පින්නතුනි. දෙැන් ඇසක් තිබුණ කියලා රූප තිබන කියලා දකිනමයි කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන්ද. බෑ ඇයි තැන් පින්න තුනි ඒ ජ මැරිච් ිසුට දකින්න ලුවන්. දැුණ මැරච්ච මනුස්සයක්කිඉන්නවා. ඒ මනුස්සයාගේ ඇස් දෙකත් තියෙනවනි දෙන් අපි බලෙන් හරි ඇරලා ඒ ඇස් දෙ ඒ මනුසට මේ රූපයක් කියලා පෙන්නුවොත් ඒ එක දකින්න පුළුවන්ද. බෑ ඇයිඒ දකින්න බැරි? තින් ඇකුත් තියෙනවනං අපි රූපකුත්තේ මනුසයට පෙන්නනවනං එනම් ඇයි දකින්න බැරි පෙන්වතේ මනුසගේ චක්කු විඥානී මැරිලා. අපි කියනදේවලේ මනුසයට ඇහින්නේ ඇයි සෝත වි්ඥාණි නැහැ නැති වෙලා මැරිලා ඉසම්මතක තියාගන්න නන්දක සාමීන් වහන්ස දශනාරන නැගෙනනිවරුණේ ඇසත් අනනිත්තන ගරපත් අනිත්තන චක්ු වි ඥා විතරක් නනිතව ව ද අපිය ඉසලක ේයි පින්නතුන යම කියනවා යම් යම් බුදුහර දේශනා කරනවා රූපයේ විතරක් කාත්මී වසයෙන් ගත්තනම් මටේත්කමක් නෑ නමුත් මේ මිනිස්සු මනසත් ආත්මී වසෙන් ගන්න මම්මයි දැක්ේ මගේ ස්තකම දැක්කේ කොමද නැ කියන්නේ ඒ විදියට. ත්‍ර අන්දකමුදුරු කියනවත් උපමාවක් නැගෙනනිවරුණ ගහක් තියෙනවා. යම්කසි කෙන කියනවා මේ ගහය කදත් අ නිත්‍යයයි කොළත් අ නිත්‍යයයි අතුපතරත් අනිත්‍යයයි. හැබැයි මේ ගහින් නිෙකුත්න හෙවලනම් හෙවනලනම් නිත්්‍යය කියයම කියන්න පොළක්. නැගෙනවරුණි ඒ කියමන සැබෑ කියම නදද සාමිණි නෑ. ඇයි නන්දක හාම්දුරුවනි ගත් අනිත්ත න කොළත් අ නිත්තනම් කදත් අනනිත්තනම් අතුපතරත්ත නිතනම් ඒ ගහින් නිෙකුත්ව හෙවනල විතරක් නිත වෙනවික් නෑ. අන්ඩේ වගේ තමයි නැගැනිවරුණනි. මේ ලෝක යමෙක් කියනවා ඇසත් අනිතය රපත්ත නිත්‍යයයි හැබැයි චක්කු විඥ්‍යානි න නිත්‍යයයි කියලා ඒක එබන සැබැකීමක් නෙවේ. දැම් ඒ උපමා දෙකෙන් පින්නතුන්ටඒ එක කතා පින්නතුනි හොඳට පහැදිරිය වුුණ. එනිසා තේරුම් ගන්ට ඕන පින්නතුනි අපි මේ සංසාරක ජීවිතයේ මෙස් දෙකින් අපි රූප දැක්ක. නමුත් එදා අපි රූප දැකල රූප බලලා ඉබරයක් කර ගත්තනං, හ රූපදකින්න පින්නතුනි අපිට හැක් ලැබේද නැ්ද ආය හැක් ලැබෙන්නේ නමුත් අපිට පෙරජීවිතවල මේස්තෙකින් රූප දැකළ ඉව කරගන්න බැරි වුුණා අපි තවත් බලන්න ආසා වැැතිකරගත්තු නිසයි ආපහු පින්නතුනි බලන්න අපි ටැස්තකක් ලැබුණේ දෙ මේජීවිතත් බලනවා නමුත් තාම්බල පින්නතුනි අපිට ඇති වුණේ නෑ මේජීවිත බලිබර කගන්න බැරිියුණොත් ඊල්ළංඟ ජීවිතනත් පින්නතුනි අපිට හැක් ලැබෙනවා තේරුම් ගන්න ට ඕනෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ බාහිර ලෝකයත් එක තියන ගණු දෙෙනුව යම්කිසිගෙනකුට නතර කරන්න පුළුවන්න්නම් එතනින් දුකත් පින්නතු නිවර කරන්න පුළුවන්. හැබැයි බාහිර ලෝකයත් එක මේ ගණුදනුව කරනතා කල් දුකේ ඉවරෙකුත් නැහැපින්නතුනි. මේ එක පාට කරන්නට බැහැ. බුදුහාමුදුරුවෝ කාමයන්ගේ නික් මෙන්නට මනසක් තියෙන ගෙනෙකුට පින්නතුනි ැඹබරු වසයෙන් ධර්මය දේශනා කළලා නමුත් කාමයන්ගේ නික්මින්නට මනසක් හදා නොගත්තු. මූලික වසයෙන් ඉන්න කෙනෙකුට තතාගතයන් වහන්සේ ඒ ධර්මය තුළ ක්‍රමක්‍රමෙන් ක්‍රමක්ක්‍රමෙන් හැසිල්ලාආතමයි පින්නතුනි ඒ ගනුදනු වයින් කරන්නට ඕනේ. මොකද අපි දෞ් දැම් බොහෝ කල් පින්නතුනි, මේ තාක් කල් අපි මේ ලෝකත්තේ ගනුදනු කලානනි. ඒ ගනුදනවෙදි අපිට. සමහර වෙලාවට සංසාරරික දුකෙන් නිදහස් වන මගක් අපිට හොයාගන්ට බැරි වුණනා. අපි නැ ජීවිත ලබන් න නැවත ගවල් හද නැවත නවත පින්නතුනි උපත්ති ලබන්න කරුණු හදා ගත්ත මිසක අප පින්නතුනි නීවරණ ධර්මයන් දුරු කරන වැඩපිල්වෙල අපිට ඉදෙන්ට බැරි වුණනා. හැබැයි යම්පිසි කෙනෙක් මූලික වසයෙන් හෝමන මේටික අවබෝධ කරගෙන. ඔබ න්න පුුවන් පින්න තුනි ආනේ ඇත්තාට මේ ලෝකයේ අතාස්වභාවේ තමන්ට නෝින් දකිින්ඩ පුළුවකමතියනුම් අන්්‍යෙදාට ඇත්ට වැටහෙනවා අනේ තතාගත ලෝතුරා බුදුරජාන් වහන්සකේ පුොටික ඇත්ත නේද. මේ ලෝකත්තක තින ගනුදනුවත් එක්ක නේද මේ ඇලීම් ගැටීම් බැඳීන් මේ සියල් ඇති වෙන්නේ මේ ගනුදුනු වහක් කලාට පස්ස නේද මේ ගැටීම් බැදිං සියල්ලෙෙන් නිදහස්සෙන්ට පුළුවන්කමතියන්නේ. එකපාර කරන්නට බැහැ පින්නතුනේ කොතනින් හරි පටන්ගත්තොත් ඒ ගනදනුව නතව කරන්න බැරිකමකුත් නැහැ. එකනි ලෝකයේ පිළිබඳව යම්කිති කෙනකුට උපේක්ෂ ස සාගතව මධ්‍යස්ථව දරන්න බලන්න දකින්න පුළුවන්න්නන් අනිෙදාට පෙන්න්නතුනේ ඇත්තා ඇත්තට මනිදහස්. දහස් කියන්නේ බොහෝම චිත්ත සංහින්දියාවකින්. ලෝකයේ පිළිබඳව මධ්‍යස්ථව දකින පුද්ලෙක් බවට පෙන්න්නතුනි පත්වෙනවා. ලෝකට ඕන දෙයක් වෙන කියලා පින්නතුනි බලාගනිැගනෙවේ. ඒ දකින දේතුළ ඇලෙන්නේවත් ඒවාගේ ගැටින්නේවත් නැතිව ඉන්න පුළුවන්නන් පින්නතුනි ආනේ ඇත්තට උපේක්ෂහ සහගතව බලන්න දරන්න දකින්න පුළුවන්ම තියනවා. දෙ මේටික කියලා පිනතුනි නන්දකාහාම්දුරුව බොහෝම ලස්සන උපමාවක්තිනවා. මේක හරිී වැදගත් උපමාවක් අපි සමාර්දේශනා වලත් කියලා තියෙනවා. ඉතින් මේ නන්දකවාද සූත්‍රයෙන් ධර්ම දේශනාව කරන්න. කියපු නිසා ආරාධනාවක් කරපු නිසා මේ උපමාව පින්නතුනි මේ සූත්‍රී තියනව අන්තිමට නන්දක සාමිනිවහන්සේ කියන්නේ කෙලෙස් සහිත පුතක්ජන අපි සහ ධර්මය අවබෝධ කරගත්තු රහතන් වහන්සේ අතර ඇති වෙනස හරම ලස්සන උපමාවක්. හැබැයි මේ උපමාව තේරුම් ගත්ත නං ඇත්තට මේ ධර්ම දේශනාව තේරුම් ගත්තා. ඇත්තර මේ දර්ම දේශනා පෙන්න්නතුනි අවබෝධ කරගත්තා ොකක්ද උපමාව පෙන් අති දක්ෂ ගවගාතකයක් ඉන්නවා එකට හරක්මරණ මනුස්සේ. මේ ගවගාතකය ගන්නවා හොඳයට කැපිෙන තිවුණු පිහිියක්. අරගෙන හරක්ගේ මස්කපන්නෙත් නෑ. හමකපන්නෙත් නෑ නහර කපන්නෙත් නෑ එක ලේබින්දුුවක්කත් පෙන්ුතුන බිමදාන්නෙත් නෑ. එනම් මොකක්ද කපන්නේ. මේ හරකගේ හමත් මසත් අතර තියෙනවන පින්නතුනි සුදුපාට සිවියක් තුවාලයකුනම්ඹලනු අපෙත් තියෙනවා. මේ මසත් අතර තියන පෙන සුදුපාට සිවියක්. මේ සුදුපාට සිවිය කැපුුවට ලේෙන්නෑ. මේක උපමාවක්. මේ ගවගාතකය කරන්නේ මොකක්ද පෙන්න තුනි මේ හරකගේ හමත් මසත් අතර තියෙන සුදුපාට සිවිය වෙතරක් හිමිය ටිකටක් ක අපනවා. කපල කපල කපලා මේ හරකගේ හම වෙනම කෝට්ට එකක් හැටියට ගලව ලයි කරනවා දැන් හරක පැත්තක හම පැත්තකය මේ පරිසමෙන් කරන්න ඕනේ මොකද යන්තන් හරි අතහරි පිහි හරි එහාට මෙහාට ගියොත් එක්කු හම කැපෙනු අත්තන් හර කැපෙනු එතකොට ලේනෝ එතකොට වැඩැන්නේ දක්ෂණයනේ නමුත් මේ දක්ෂ ගමගාතකයා හ දන්නව පින්නතුනි හමත් මසත් අතරින් මසත් අතර තියෙන සුදුපාට සිවිය විතරක් කැපුුවට ලේ එන්නේ. දැන් ඔන්න හරක පැත්තක පෙන්නතුනි හම පැත්ක දෙක දෙ පැත්තක. තේරුම් ගණටෝනේ හරකා හා සමානයි ආධ්‍යාත්මි ආයතන හය. මොනවද ඇසකන නාසේ දිවශරීරය ස හම් මනස. හරකගෙන් ගලබල ඉවත් කරපු හමහා සමානයි බාහිර ආයතන හය. මොනවද, ශබ්දගන්ධදරස ස්පර්ස හම දැ මේක දෙපැත්තකන තින්නේ හරක පැත්තක හම පැත්තක දෙක දෙ පැත්තකය අධ්‍යාත්මික අයතන හය පැත්තක බාහිර ආතන හය පින්න තුනි පැත්ක දෙකද පැත්ත කනේ දැන් ඊට පස්සේ මේ දක්ෂ ගවගාතකය කරන දේ තමයි නැගනිවරණ මේ හරකටම මේ හම උඩින් පොරෝනවා ඒ හරකගෙන් ගලබපු ඒ හරකට මුඩින්ම් පොරෝනවා. පොරවලා රැස්සෙච්ච මිනිස්සුන්ගෙන් අහනවා. මිනිස්සුනී නුබලාට පොළුවන් නං කියන්න. ඉස්සෙල්ල හිටපු හරකමද මේ ඉන්නේ නැත්තං වෙනය කෙක්්ද. භික්‍ෂණී වහන්සල කියනවා නන්දකාහාම්දුරුවනේ ඉස්සෙල්ල හිටපු හරකම තම ඉන්නේ. නමුත් හරකගේ හමත් අතර. දැන් කිසිීම සම්බන්ධයක් නෑ. අනබන් ලොස් කොච්ච ලස්සනඋක්පමබද කියලා ඒවගේ තමයි රහතන් වහන්සේත් මේ යසත් රුවපැයත් අතර කිසිීම සම්බන්ධයක් නෑ. තැන් තේරුම් ගන්න පින්නතුනි මේ දක්ෂ ගව ගාතකය, හරකට හානි කලාද නෑ. හමට හානි කලාද ඒ දෙකටම හානිි නොකොට කරපු එකමදේ තමයි, හමත් මසත් අතර තිබුණු සුදුපාට සිවී විතරයි පින්නතුනි කැපුේ. එනම් රාහන් වහන්සේ මොකද කළේ. උන්වහන්ස කරබුදේ තමයි මේ යසත් රූපයත් අතර තියෙන ටෘෂ්නා බන්ධනය නැමැති සුදුපාට සිවිය තීක්ෂණ ප්‍රඥාවෙන් පෙන්නතුනි කපකපයින් කළා. තැමේ ගවගාතකයා මේ දෙක වවෙෙන්කරන්න ගත්ත මොද තියුණු පිියක්. රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර තියන මේ බැඳීම. නැති කරන්න ගත්තුොදේ මොකක්ද තේක්ෂණ ප්‍රඥාව. එන හරකට හානිකළේ නෑ කියන්නේ රහතන් වහන්සේ ඇසට හානිකර ගත්තද නෑ. ඒ මනුස්සයා හමට හානි කළේ නෑ කියන්නේ ඒ ්‍රහතන් වහන්සේ රූපලට හනි කලාද රාතන් වහන්සේ කල්පනා කලාද ඇස නිසා තමයි මේ ඔක්කොම මේ කන්ද කරගත්තන ඔක්කොම් ප්‍රශ්ණිවරණ කියලා නෑ. එනම් ඇස අන්ද කරගත්ත කියල මේ පස්ස ිහඳන්නෙත් නෑ. ලෝක බාහිර රූපනිසා තමයි මේ ඔක්කොම කියලා රහතන් වහස රූපලට හනි කළලාද නෑ. එනම් ඇසට හානි කරගත්තෙත් නෑ බාහිර ලෝකයේ රූපොලට හානි කළෙත් නැත්තං කරපු එකම දේත් පින්නතුන් දන්නවා. තමයි ඇසත් රූපයත් අතර තියෙන මේ ටෘෂ්නා බන්දනෙම සුදුපාට සිවිය තීක්ෂණ ප්‍රඥාවෙන් පින්නතුනිි කපක පයින් කළා. මෙකතැ උපමාව. මිකින් බොහෝ කරුණුකාණ පින්නතුනි තේරුම් ගන්න පුලුවන්. එක කියන්නේ රහතන් වහන්සේත් කෙලෙස් සහිත පුතක් ජන අපි අතර ඇතිත් වෙලෙස දක්වන්න ටයි නන්ද මන් වහන්සේ උපමා පින්නතු ගෙන් හැර දක්වේ උපමාවිදී භික්‍ෂුන් ඉන්වහන්සේලා ම ලොකු දෙයක් පෙන්න්නතුනි ආ බෝධ කරගන්නවා ඒවගේ තමයි අපිටත් මේ උපමාබන් පින්නතු ලොකුවා බෝධයක් එනවා දැන් නන්දක සාමීන් වහන්සේ පෙන්න්නතුනි මේ ධර්ම දේශනාව කරලා උන්වහන්සේ භික්ෂුණ නින් වහන්සටෙකව දැන් බණකිව්වා ඇති දැන් කරුණා කළ නැගට යන්න කිව්වා අකමත්තතිෙන් බන කියන්න වැඩම කළත් එක මැත්ත පින්නවතු දන්නවනි නන්ද කාම්මුතුරන්ගේ ගිහිකාලේ පුරාණන පාද පරිචරිකාවත් මෙත ැවිල්ලිනො පිනතුු බහන්න මහන වෙලා අකමැත්තින් වාඩිය වුනත්උන්වහසේ බණටි පින්නතු හොඳට කිවවා එහෙම කියලා උන්වහන්සේ කියනවා නැගෙන වරු දැක් බණකිව ඇති කරුණාකළ නැකටි යන්න කිවවා දැම් භික්ෂ නිවාහසර නැකෙටින්නේ ද හාමුදුරුවකටපදේ තම උන්හසේ නැකටලා විහාරයට ජයතනාරාමියට වැඩම කළා. තැන් රාජකාරාමිණි බණතිබුණ. ජීතනාරාමයට වැඩම කලා බිතරයි පන්නතුනි මෙන්න මේ පන්සි ආපහෝ පිටි පසසිෙන්ව. පිටිපස්සෙන් ඇවිල්ලා මේ භික්ෂණීන් පන්සීය බුදු හාමුදුරුවන්ට කියනවා නන්ද හාමුදුරුවනේ හෙටත් අපිට බණ කියන්න වෙන කවුරුවත් එවන්න එපා නන්දක සාමීන් වහන්සේම වන්න කිව්වා. බුදුහාමුදුරුවෝ න්දක හාමුදුරුවන්ට කතා කල්ල කියන නන්දක හෙටත් ගිහිලා ඔය බනම කියන්න ෙව්වා. එක බණනකොට පින්නතුනි පාවනවනි එනිසා නෙවෙයි මේක ලොකු අර්ථයක් තියෙනව පින්නතුනි එක බණ එකන් බුදු හාම්දුරක වේ මේ අදකේ බනම නන්දක හටත් ගිහිලා ඔය බනම කියන්න කෙව්වා. පින්වත්න නන්දක හාමුදුරුවෝ දෙවිනි දවසෙත් වැඩම කරලා මේ සූත්‍රයේ මේ විදිට භික්ෂුණීන් වහන්සලට පෙන්නතුනි දේශනා කළා. අනේ දේශනා කලාට පස්සේ තමයි දෙවෙනි දවසේ. මේ සූත්‍රයේ දේශනා කළට පස්සේ තමයි පින්නතුනි බොහෝ දෙනෙක් කියන්නේ. මේ භික්ෂුණීන් වහන්සේලා පන්සීමම පින්නතුනි රහත් අත්තේයට පත්තුනා කළ දේශනාව සඳහන් වෙන්නේ. දැම් මෙතෙන්දී බුදුහාමුතුරු මතක් කරනවා නන්දක, දවස ඔබේ දේශනාව හලා භික්‍ෂණීන් වහන්සේලා සතුරු නොවනා නෙවේ සතු ටනා නමුත් භික්‍ෂුණීන් හිතේ ොද වඩුව තිබුණ කිව්වා නමුත් දෙවිනි දව දේශනාවහලාව සංගෙනකොට භික්ෂුණනින් වහන්සේ අතිශ්‍යයෙන් සතුරුුණයි කිව්වා මේක බුදුධහර බෝ ලස්සන උපමාවක් කියනවා නන්දක ඔබේ පළවෙනි දවස දේශනාව හරියට චාතද්දස පෝය දවස් දකින හඳ වගේ කිව්වා ැ පින්න තුනි චාතුදසී පෝය දවසේ හඳ බල කොට හඳේ රව්මේ කිසි අඩුවක් නැහැ නමුත් ඒ හඳ බලන මිනිහගේ මනුස්්‍යයාගේ හිතේ මොකද අඩුවක් තියෙනවා නන්දක පලවෙනි දවසි දේශනාවත් අන්නේ වගේ කිව්වා හඳේ අඩුවක් නෑ ඒ හඳ දිහාබලන්න මනුස්්‍යයාගේ හිතේ මොකොද්ද අඩුවත් තියෙනවා බන අඩුවක් නෑ නමුත් ඒ බන දේශන අවශ්‍ය්‍රවනය කරලා ික්ෂනි හස ලගේ සිතේ මොකදද අඩුවත් තිබුණා නමුත් මතක තියාගන්න නන්දක පුම් පොහොය දවසි දැක්කට පස්සේ හඳ හඳේ කිසි මඩුවකුත්නේ හඳේ අඩුවකුත් නෑ දකින මිනිියගේ හිතේ අඩුවකුත්නේ ඒවගේ තමයි නන්දක දෙවිනි දවසි දේශනාවක ලව සංගෙනකොට භික්‍ෂණීන්ගේ හිතේ මොකුත් අඩුවකුත්නේ බනේ අඩුවකුත් නෑ නන්දක මතක තියාගන්න දෙවෙනි දවසේ ඔබ දේශනාව ක අවසන් වෙනකොට. ඒ භික්‍ෂුණීන් පන්සී අතර අඩුම තරමි අවුරුදු හතක සාමනේරයක් හිටියනම් ඇය පවා සෝවාන් පලයටවත් පත් වනා කියලයි පන්නතුනී බුදුරජාන් වහන්සේ දේශනාව හමාර කළේ. එනිසා, භාගතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් නොවනට මේක නන්දකසාමින් වහස දේශනා කරපු සූත්‍රයක් නිසා නන්දොකෝවාද සූත්‍රයගළ නම්තිින් බා නමුත් පින්නතුනි නන්ද ක හාම්මුදුරු දේශනා කළත් සැරියුත් මහාරතම දශනා කළත් ඒ කියන්නේ තතාගතයන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකයාට දේශනාකරපු දහමයි උන් වහන්සලත් පින්නතුනි අවබෝධ කරගෙන මිනිස්සුන්ගේ හත ැෙනුවෙන් දේශනා කරන්නේ. දැන් පෙන්න්න තුන්ට තේරෙනවා නන්දකොවාද සූත්‍රය තුළ මේ ලෝකයේ ඇත්තරම ගත්තුත් පින්න තුනි භික්‍ෂණීන් පන්තීය රහත් අත්තේයට පචකරපු සූත්‍රය කියන්නේ මේ සූත්‍රයේ ොතරං වටින සූත්‍රයද නඳකවාද සූත්‍රයේ.ඉනිසා බාහහිර ලෝක ඇත්තක තියෙන ගණුදනු වයින් කරන්න නම් හොඳම දේ තමයි පෙන්න්නතුනි අතේත පංචස්කන්දය ලොහු මඳින්ටපා. අනාගත පංචස්කන්ධයක් පාර්ථනා කරන්නටත් එපා කරන්ටඕන එකම දේ තමයි වර්තමානයේ මේ ලැබිච්ච වර්තමාන පංචස්කන්දේ. මැතම කුණු ගොඩ දෙස අනිත්‍යදී වසයෙන් නුවනින්. යම්කිසිගෙනෙකුට දරන්න බලන්න දකින්න පුළුවන්නම් අන්න එබදු කෙනාටයි පින්නතුනි මෙහි. විදර්සනා ප්‍රඥාවෙන් දැකලා මේ ස්වභාේ තේරුම් රගෙන දුකෙන් විදහස්සෙන්ට පුළුවන්කමතියෙන්නේ. මහර අතීත පංචස්කන්දේ ලුහ මදිනව ඒකොමද මට අත්ම අතයේ මබදුරපයක් ඇතු හිටිය බදු ේදනාවක්ඇතු ඉටියගේ අතීත පංචස්කන්දේ තු පිතු හිටි වනවා.ඒවාගේ අනාගත පංචස්කන්දයයක් ප්‍රාර්ථනා කරනවා ඒකොමද මං අනගතයේ මබදුරපයක් මෙ බුදු වේදනාවක්ක තුපදදිවාගේ නාගත පංචස්කන්දයක් ප්‍රාර්ථනාක කනවා. නිසා බදු හම් බුරකිවේ අතේත පංචස්කන්දේ ලොහ බදිින්නත්්‍යපා වර්ත අනාගත පංචස්කන්ධයක් පාර්ථනා කරනටත් එපා. වර්තමා ලබිච් කුණු ගොඩස අනිත්‍යාදී වසයෙන් නුවලින් විදරසනනා ප්‍රඥාවෙන් දකින්න. ආන්න එතකොට තමයි ඒ ඇත්තාට මෙහි තියෙන. අනිත්‍ය ස්භාවේ තේරුම්. අරගත්තනම් ඒ ඇත්තා අමුත්වෙන් අලුත් පංචස්කන්ධයක් පින්න තුනනි හදන් උත්සාාවන්තුවෙන්න මොකද ඇත දන්නවා. දියනන්නේ වර්තමානය කුණ ගොඩ නගත්ත කරන්න මේ තරම් හේසක්ගන්න වනං අනාගතයටත් මට. මේ කුණුකොට ලැබුණොත් ඒ වගේ වෙෙසක් මට ගන්න සිදධ වෙනවා කියලා. ති එනිසා පින්න තුනියාද මේගන ගත්තේ කමජ්ජිමනිකායේ තුංවෙනි කොටසේ තිබ නන්දකොවාද සූත්‍රයේ සලාහිතන වග තියන බොම ලස්සන දේශනාවක්. එනිසා මේ නන්දකොවාද සූත්‍ර දේශනාව ශ්‍රභණය කිරීමෙන්. පහළ කරගත්තා උතුම් පුුණෙකු සල් බලයෙන් පින්වත් සෑමදනාටම චතුරාර්ය සත්්‍ය ධර්මයවබෝධයෙන්, සුකසාහගත පෙති පදාවෙන් දුක් කෙලබර කොට නිර්වාණා බෝධයම සාක්ෂාත්වේවායි සාධ සාධූ කියල නිවන් පාර්තනා කරන්න. පින්වත්න අද ධර්ම දේශනාවහි දායකත්වේ භාරගෙන කටයුතු කළේ හොරන ගෝනපල කුම්ඹුක නැගෙනෙහිර. අංකේ එකසිී හතිං B දරන් නිවසේ පදිංචි,AD වර රත්නමහත්මා ඒවාගේම AAD නිසන්සලාදියනය සහ ලි වසන්ත කොඩිතුවක්කු බෑනනුවන්න විසින් බොහෝම ර්‍රද්ධාවෙන්. ඒ ඇත්තෝ මේ ධරම දේශනාාව හිදායකත්තේඒ භාරගෙන කටයුතු කළ ඉතින් මාතෘකාව හැටියට නන්දකෝවාද සූත්‍රයෙන් දේශනාව කරන්නට කියලකපු නිසා. ඒ දේශනාව ඒ විදිටම පින්නතුන්ට සිද්ධ කරගන්න අවස්ථාවත් ලැබුණ. ඉතිං සතුු වෙන්ටෝනේ මිතින් මේ පින්කම සිද්ධ කළ විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ මීට වසරකට පෙර. එනම්, දස් සිියය එකේ ජනවාරි නමවන දින පරළුවසැපත්වන්ටේ දනු පිස්්්‍රාමලත් පාටසාාලා චාර්ය CD ආරිිය වඩන මෑනියන්ට මේ යුතුම් පිනනු මෝදන් වේවා. ඒ මෞතුමියගේ සසර ජීවිතය පරලොව ජීවිතය සුවපත් වේවා, උතුම් ුණෙුල්ලන මොදන්ව මැනියන්ට නිවනිින් සැනසෙන්නට මේ සියලුකුසල් හේතුවා සනාවේවා නිවනිින්ම නිවී සනසෙත්වායි සාධූ සාධූ කියලා මැනියන්ට පින් දෙමු. එවාගේ මීට තුන්මා සේකට කලින් පරලෝ සැපත්වන් ඒේදුණු AAD වීරරත්න පයාාණන්ගේ සහෝදරයෙක්කෝ AAD පේන මහත්මාටත්. මේ උතුම් පිනු මෝදන් වේවා පෙේන මහත්මාගේ සසර ජීවිතය පරලොව ජීවිතය සුවපත්වේවා නිවනිින් සැසෙන්න්නටමි උතුම් පුුණන්නෙකුසලය හේතුවාසනා වේවා කියල අපි පං අනුමෝදං කරමු. එවාගේම මේ උතුම් ධර්ම දේශනා මේ කුසලේ මීට මත්තෙන් පරලොවසපත්වන් ටේදුණු CDCDR වඩන මෑනියන්ගේ දෙමව්පියන් ඒවාගේම සහෝදර සහෝදරියන් නැතුළු. පරලොවසපත් සීලූම ඥාතහිතමිත්‍රාදීන්ටත් ABCAD වීරරත්න පියණන්ගේ දෙමවපියන් සහ සහෝදර සහෝදරියන් නැතුළු සියලූම ඥාතීත මිත්‍රරාදීන්ටත් ලලිත් වසන්ත මහාත්මාගේ පාර්ශවය පරලවසපත් සියලූම ඥාතීත මිත්‍රාදීන්ටත් මේ උතුම් පිනානු මෝදන් වේවා. භවගාමී සසරසුකි සූපත් භාවයට පත් පේවා ඉතාමික්මං භවේකදී. සසර දුකින් අත්මිදීමට මේ උතුම් පින හේතුවාසන වේවා ඒඩී වීරරත්න පියාණන් ඒවාගේ පියදාසකොඩි තුවක්කු පියාණන් පේසිරි රණ සිංහ මෑණියන් ඒවාගේම ගෙසඳී ත්මිනි ංිත දියනය ඇතුළු. පවුලේ සියලු දෙනාටමත් ඥාතීත මිත්‍රාදීන්ටත් උතුම් තිවිදරත්න්නේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත වේවා සෑමදනාම නිදුක් වෙත්වා දිරෝගි වෙත්වා සුවපත්වෙත්වා දිගාසිරය සම්පත්තිය එමලබේවා කියලා අපි ආශිරුවාද කරනවා. එවාගේ ගෝනපොල කුම්ඹුක සුදරසනාරාමා අධිපති, ලබඩුවේ වජරඥාන, නායක ස්වාමීන්ද්‍රයණන් වහන්සේ ඇතුළු විහාරස්ථානය වැඩවාසේ කරන සියලූම සාමීන් වහන්සේලාටත්. නිදුක් නිරෝගි සුවසම්පත්තියල බේවා කායිකමානසික සුවතාවේ සැලසේවා උන්වහන්සේලා කරන කියන සියලූම සාාසනක් කටයුතු. නිදුක්ව නිීරෝගීව සිද්ධකරගන්න ටවැසි ශක්තිී දහිරේ උතුම් තෙරුවං සරණින් සලසේවා අපේ නායක හාමුදුරුවත් නිදුක්වේවා නිරෝගි වේවා සුවපත්වේවා, දෙගාසරය සම්පත්්තියම ලැබේවා කිය අපි ආශිරුවාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමූ දංකරමු. ආකා සට් හාචබුම්මට්ටා දේවාන ආගාමහිද් දෙකා පං්ඥන්තංගනුමු දෙත්වා චරංරක්කන්තුසාසනං ආකාසට්ට ආචබුම්මට්ටා දේවාන ගාමහිද් දෙකා. පnyaන්තගනුමුදිත්වා චරරක්කන් තුදේසනං ආක සට්ට ආචබුම්මට්තාා දේවානගා මහිද්දිකා පුnyaන්තගනුමු දෙත්වා චරරක් kanන් තුතු සදා මහහයෝ නිප්හන